அனைவருக்கும் வணக்கம். உங்கள் ஊர் எங்க? பகவந்தலா. கிஹி காலே நம மகேஸ்வர சர்மா. මම සම්පූර්ණ මැදමල. කෝවිලේ මං අවුරුදු 8ක් ප්‍රධාන පූජකවරයි. වේදගන්ත කියපු කටින් මාද බුදුබණ කියන්නේ ඇවිල්ලා ඉන්නේ. එතෙක් මහේන්ද්‍රන් ශර්මා ස්වාමිතුමා එදා පටන් හඳුන්වන්න පටන් ගත්තේ පූජ්‍ය භගවන්තලාවේ රාවුලහි. පන්සලේ ස්වාමීන් වහන්සේ වුණු කෝවිලේ ස්වාමිතුමාගේ කතාවයි කියන ලෑස්ති වෙන්නේ. අපේ හාමුදුරනේ මගේ නිවසට වැඩියාට මුලින්ම බොහොම පිං. ගොඩක් පිං අපව ආරාධනා කරාට ගොඩක් පිං. ඔබ වහන්සේ පැවිදි වුණු දිනය 2016 දෙසැම්බර් 16 වෙනිදා. ඔබ වහන්සේගේ ගිහි කාලයේ නම මොකක්ද? මහේශර ශර්මා. ඔබ වහන්සේගේ ගිහි කාලයේ පියාගේ නම? කන්දසාමි සුබ්‍රමණියම්. එතුමාගේ රාජකාරිය උනේ? කෝවිලේ පූජකවරයෙක්. මවගේ නම? සුප්පයිය සරෝජ දේවි. සහෝදර සහෝදරියන් ඉන්නවද? අක්කා කෙනෙක් ඉන්නවා, අයියා කෙනෙක් ඉන්නවා. නම් මොනවද? අක්කා නේසමල, අයියා ඉන්නවා තනපදි. බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට ජාති ආගම් කුල මල බේද කිසිවක් වලංගු නොවන බව මා දන්නවා. මොකද බුදුදහමට අනුව ගත්තත් ඒ කිසිවකට වලංගු භාවයක් බුදුදහම තුළවත් නැහැ. නමුත් අපේ කතාබහට පදනමක් සකසා ගත යුතු නිසා මට මේ කෙටි ප්‍රශ්න ටිකත් ඔබ වහන්සේගෙන් අහන්නට අවසරයි. ඔබ වහන්සේගේ ගිහි කල ජාතිය මොකක්ද? මගේ අම්මා තැමිල්, තාත්තා තැමිල්, මම තැමිල්, මගේ උපන් භාෂාව තැමිල්. එතකොට මම පාසල්ගේ තැමිල් පාසලක දමිල ජාතිකයෙක්. ඔබ වහන්සේගේ ගිහි කල ආගම? හින්දු ආගම. අපේ හඳුරන්ගේ උපන් ගම? භගවන්තලාව. මා භගවන්තලාව ඉපදුනාට අම්මා තාත්තා හිටියේ බලංගොඩ. එතකොට අපි වැඩිම මා ජීවත් වෙන බලංගොඩ පරිසරේ. ඔබ වහන්සේ පාසල් ගියේ ගිහි කාලේදී? ගිහි කාලේ මම ඉස්සෙල්ලම් පාසලට ඇතුළත් වෙන්නේ රාසගල දෙමළ මහාවිද්‍යාලේ. ඊට පස්සේ පින්නවල සිසිල්ටන් වත්තේ තැමිල් ස්කූලේ තමයි ඊට පස්සේ ගියේ. ඊට පස්සේ එතනිනුත් මා ගිහිල්ලා තාත්තා නැති වුණා. ඊට පස්සේ තාත්තා නැති වුණාට පස්සේ ඉතින් අපිට ලොකුට නායකත්ව දෙන්න කෙනෙක් හිටියේ අම්මා විතරයි. ඊට පස්සේ මාව එක්කගෙන ගියා වැලිමඩ පළාතේ මහත්තෙක් එක්කගෙන ගිහලා එයාගේ දරුවෙක් විදිහට මාව තියාගෙන කැලි ගිහි කාලයේද බොහන්සේව රැගෙන ගියේ රකබලාගෙනීම අරමුණ ඇතුව. අරමුණ එයා ඒ අම්මා ඇවිල්ලා සිංහල බෞද්ධ අම්මා කෙනෙක්. ඉතින් එයාට පුතෙක් හිටියා. ඉතින් මාව එක්කගෙන ගිහිල්ලා වැලිමඩ දෙමළ මහාවිද්‍යාලයට ඇතුළත් කරලා මට වීදම් කරා, මට ඉගැන්නුවා, හැමදේම කරා ඒගොල්ලෝ. ගිහි කාලයේදී කොතරම් අධ්‍යාපනයක් ලැබුවද? මම ඉස්සල්ලාම පාසලට 8 වෙනකන් ගියා. ඊට පස්සේ මට කොහොම හරි අවුරුද්දක් විතර යන්න බැරි වුණා. ඒ කියන්නේ අයියායි අක්කයි හොඳට ඉගෙන ගත්තා. ඉතින් අම්මා විතරයි වැඩ. ඉතින් තුන්දෙනාටම ඒතවල වීදම් කරන්න හරි අමාරු. ඉතින් නමුත් පවුල් ජීවිතේ ඉතින් ලොකුවටම ඉතින් කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඒ තුළ මට අවුරුද්දක් විතර යන්න බැරි වුණා. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ දක්වා ගියා මම. එතකොට ඒ කාලෙත් ඔබ වහන්සේ අර ඔබ වහන්සේව බලා ගන්න රැගෙන ගිය නිවසේද හිටියේ? ඒ නිවසින් ටික කාලයක් යනකොට මම එතනින් ආවා. ඒ ආවා කියන්නේ මේ අම්මා විඳින දුක මට දරාගෙන මට එහෙ ඉන්න බෑ. ඒ කියන්නේ මට කෑම ටිකක් බෙදලා අතට දුන්නත් මට මගේ අම්මා මතක් වෙනවා. අම්මා කෑවද දන්නේ නෑ කියලා. ඉතින් මම නිවාඩුවක් අරගෙන ගෙදර ඇවිල්ලා යනකොට සමහරක් වෙලාවට මේ මං ආපු දවසකවත් ගෙදර කන්න නෑ. ඉතින් මට අරහි ගියාට පස්සේ ඉතින් හැමදාම මට ඇඬෙනවා. ඒ නිසා මම එතනින් ආවා. සම්පූර්ණයෙන්ම දෙමළ මාධ්‍යමද අධ්‍යාපනය ලැබුවේ? මම සම්පූර්ණම දෙමළ. මා කැමති මෙතනදී ඔබ වහන්සේගෙන් දමිළ භාෂාවෙන් දැන් මෙතෙක් ඔබ වහන්සේ කී කාරණාවල සාරාංශයක් අපේ හිතවතුන්ට කියනවා නම්. அனைவருக்கும் வணக்கம். நான் ஒரு தமிழன். எனது அம்மா ஒரு தமிழ், அப்பாவும் தமிழ். நான் பாடசாலை சென்றது தமிழ் பாடசாலை. ஓரிரு பாடசாலைகளை தமிழ் மொழியிலே கற்றுக்கொண்டேன். அதன் பிறகு நான் வந்து எனது பிறப்பு சமயம் இந்து சமயம். உங்கள் ஊர் எங்க? நான் பிறந்த ஊர் பகவந்தலா. பாசல் அத்தியாபனை பஸ்ஸு மொழி மனோ அதுகளே මම පාසල් අධ්‍යාපනය කරන ගම මම කෝවිලටත් ඇතුළත් වුණා. ඉස්සෙල්ලාම කෝවිලට ඇතුළු වෙන්නේ අවුරුදු 10ේදී. අවුරුදු 10ේ බලංගොඩ කතරගම කෝවිලට. අපි ඥාති මාම කෙනෙක් වෙන්නේ එයා. ඒ කෝවිල තමයි ඉස්සෙල්ලාම ඇතුළත් වෙන්නේ. ඉස්සෙල්ලාම ඇතුළත් වෙන්නේ මම කෝවිලට, කෝවිල අතු ගන්න, මේ පිඟන් හොදන්න, මේ වගේ දේවල් වලට මල් මාල ගොතන්න.
ඒ වගේ දේවල් වලට. ඒ කෝවිල යන ගමම මම පාසල් ගියා. ඊට පස්සේ මම නැවත පාසල් අධ්‍යාපන ඉවර වෙලා ඒ කෝවිලෙනුත් මං අයින් වෙලා ඉන්දියාවේ ගියා මම. කොහෙටද අපි හඳුනන? ඉන්දියාවේ කුඹකෝණම්. කුඹකෝණම් කෝවිලේ පූජකෙක් ඉගෙන ගන්න තැන. එතන මම හිතාගත්තා Hindu ආගමේ තුල සියලු දේවල් මං අධ්‍යයනය කරන්න ඕනේ. Hindu ආගම ගොඩක් තියෙනවා. ඉතිහාසම්, මහාභාරතම්, භගවත් ගීතේ, වේදම්, පුරාණම් මේ වගේ කීපයක්ම තියෙනවා. මේ කීපයක් තුල මං ගොඩාක් කියවල ඒවෙන් ගොඩාක් දේවල් මං ගත්තා. අරගෙන එතනින් මම ඉන්දියාවේ ලංකාවට ඇවිල්ලා ආයන්නේ හැටන් වනරාජා ගණදෙවි කෝවිල. වනරාජා ගණදෙවි කෝවිලේ මං අවුරුදු 8ක් ප්‍රධාන පූජකවරයෙක්. වනරාජා ගණදෙවි කෝවිලේ ඉඳලා නැවත බලංගොඩ පින්නවල පත්තිනි කෝවිලට එනවා. තමිල් Hindu අයත් සිංහල බෞද්ධ අයත් එකට එකතු කරගෙන ඒ කෝවිල හැමදේම කරා. කෝවිලේ පෙරහැර මං කරනකොට අපේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා මං පිරිත් දේශනා කරා. පෙරහැර දෙයිය වැඩමන්න කලින් පිරිත් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ එහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ. අපි කරා. එතනින් අපි හඳුනන්නේ අපි ප්‍රධාන මාතෘකාවට එමු. ඔබ වහන්සේ කුඩා කාලේ ඉඳලම පන්සල් යනවද? කොහොමද මේ පන්සල් ඇසුරට ඔබ වහන්සේ යොමු වෙන්න පටන් ගන්නේ? පුංචි කාලේ මම බුදුහාමුදුරන්ට විරුද්ධයි. ලංකාවේ සිංහල බෞද්ධයන්ට මම විරුද්ධයි. අර ඒ කාලේ මේ සමාජය විසින් හදලා තිබුණු එවකට තිබිච්ච සමාජය සහ වැඩිහිටියෝ අපට දීපු දේවල් එක්ක නමුත් මම දැන් දුක් වෙනවා මේ ඇයි එවැනි සිතුවිල්ලක් මට ඇති වුණේ කියලා. කොමහරි බෞද්ධ කට්ටියත් හිටියා නමුත් පන්සල් යන්න තැනක් අපට තිබුණේ නැහැ. නමුත් මම වැලිමඩ ඉන්නකොට මම පන්සල් ගියා. අර ඔබ වහන්සේ රැගෙන ගිය පවුලේ අයත් එක්ක ගෙන ගිහිල්ලා මම පන්සල් ගිහිල්ලා තියෙනවා. දානමාන ගෙනෙලා තියෙනවා. ඒ ගෙදර බුදුපාන තියලා මමයි එයාගේ පුතයි සිල් සමාදන් මේ පන්සිල් ගන්නවා. ඊට පස්සේ මම මගේ අම්මට වඳින්න ඕනේ කි දැන් මේ පුතා ගිහිල්ලා එයාගේ අම්මට වඳිනකොට මට මගේ අම්ම මතක් වෙනවා. ඉතින් මම කිව්ලා ඒ අම්මට වඳින්නේ. මගේ අම්මා කිව්ලා ඒ අම්මට දසමාසූරේ ගත්තා කියලා. ඒ වෙලාවේ මම ඒ ගාතා කියලා ඒ අම්මට මම වඳිනවා. නමුත් ඒ එවකට එතකොටත් මම වැඩි සිංහල පුළුවන් නැහැ. ඉතින් මේවා මම ගොඩක් දැකලා තියෙනවා. නමුත් මට හිතුනේ නැහැ මහාන වෙන්න ඕන කියලා. කොහොමද ඒ සිතුවිල්ල හිතට එන්නේ? ඒක හිතට ආවෙත් මම පින්නවල කෝවිලේ ඉන්න කාලේ දා මම පිරිත් කිව්වා. ඊට පස්සේ සර්වාගමික වැඩසටහනකට මම යනවා. ස්වාමින් වහන්සේ දිසාම කල්යාණ මිත්‍රකෙන් මම ආශ්‍රය කරනවා. එතකොට මම නිවාඩු හම්බෙච්ච එකම මම පන්සල් වලට යනවා. ගිහිල්ලා හාමුදුරුවෝ එහෙ පන්සල් වල තියෙන දාන මම ඒ කාලේ හැටියට කනවා. මම හරි ආසයි. නමුත් මට හම්බ වුණා ඊට පස්සේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක අපේ සීල් රත්න ස්වාමින් වහන්සේ මට දුන්න දෙමළ භාෂාවෙන් ධම්මපදේ. එතකොට දෙමළ භාෂාවෙන් මට දීපු ධම්මපදේ මම කියවන්න පටන් ගත්තා. කෝවිල ඉන්නකොටම. ඊට පස්සේ මම කෝවිල ඇතුළේ බුදු පිළිමයක් ගෙනල්ලා තිබුණා. ඊට කවුරුවත් විරුද්ධ වුණේ නැද්ද? තිබුණා. මම බුදු පිළිමයක් ගෙනත් තියලා ඊට පස්සේ මම බුදු පහන තිව්වා. කෝවිල ඇතුළේ බුදු පහන තිව්වා. ඊට පස්සේ මම හිටපු ගෙදර මගේ ඉස්සරහා මම කෝවිලේ ඉන්නකොට ඉස්සරහා මගේ ඔෆිස් කහඹරේ මම ලස්සනට බුදු පිළිමයක් තියලා මම මට ඊට පස්සේ මම උදේ නැගිට ගමන් ඉස්සලාම අපිට නැගිට ගමන් ඒකෙත් තියෙන්නේ පැම්පස් වෙන නාන්න තියෙන්නේ. මම ඉස්සලාම තියෙන බුදුහන්තුරන්ට පහන තියලා හොඳ සෝන අනුකූරක් පත්තු කරලා ඊට පස්සේ මම කෝවිල ඇරලා කෝවිල කටයුතු මම සිද්ධ කරනවා. බොහෝ අය කැමැති වෙච්ච අයත් හිටියා අකමැති වෙච්ච අයත් හිටියා. ඒ දරාගත්තේ කොහොමද බොහන්සේ ඒ කාලේ? ආවා ගොඩක් ප්‍රශ්න ආවා. මම මේ ධම්මපදයේ කියවනකොට මට කියවනකොට මම ඒකෙන් ගොඩාක් දේවල් මම අවබෝධ කරගත්තා. කවුරු මොනවා කිව්වත් ඒවා ගණන් ගන්න නැතුව අපේ ගමන උත්සාහ කරලා අර බුදුහාඳුරෝ දේශනා කරපු චේතනහම් භික්කවේ කමං වදාමි කියලා තමන්ගේ චේතනාව තමන්ගේ ඉලක්කයට විතරක් කරගන්න වටපිට බලන්න ඕනේ. ඒ ආරම්භ කරපු පාර දිගේ ඇවිත් ඔබ වහන්සේ මහාන වෙන්න අවශ්‍යයි කියලා ගිහිල්ලා කියන්නේ කාටද ස්වාමීන් වහන්සේ නමකට විදිහට? වටිනාම වචනයක් ඇවි අපේ හරින්ද අයියා. එතකොට මට මං හිටපු කෝවිල ගොඩක් ප්‍රශ්න ආවා මට. ඒවත් එක මා හිතුවා ගැටි ගැටි එක තැන ඉන්නවට වඩා අපි මෙතන පිටත් වෙමු කියලා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ ග්‍රාම නිලධාරීට Hindu කටයුතු අමාත්‍යාංශයට මම දැනුවත් කරන මම ප්‍රධාන පූජකයෙක්නේ. එතකොට මම එනකොට මට ලොකු වගකීමක් තිබුණා ඒව බාර දෙන්න. නමුත් බොහෝ පිරිස් මේව බාරගත්තේ නැ යන්න එපා කියන දේ. නමුත් මට ඉන්න හිතුන්නේ නැ. මට දැන් මහාන වෙන්න ඕන. එතනින් මම එළියට ආවා. එළියට එන්න කලින්
වැඩසටහන් වලට යනකොට මට හම්බුණා මගේ ගුරු හාමුදුරුවෝ, දැන් මගේ ගුරු හාමුදුරුවෝ අවසරයි නම කියන්න, උඩකරවිට නන්ද ස්වාමින් වහන්සේ. ගෙදරින් ලැබිච්ච ප්‍රතිචාරය අපි හඳුරුවා. ගෙදරින් මහාන වෙන්න දුන්නේ නැහැ ඉස්සෙල්ලා. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳව ගෙදර අය කවුරුත් කිසිම දෙයක් දන්නේ නැහැ. මගේ අම්මට වැඩි සිංහල කතා කරන්න බෑ දැනට. ඊට පස්සේ මම කෝවිල බාර දීලා එනවා කිව්වට පස්සේ අම්මා සතුටු වුණා. ඇයි දැන් ප්‍රශ්නනේ, ප්‍රශ්න වලට වඩා හොඳයි එන එක කියලා. ආවට පස්සේ දැන් මං ගෙදර වාඩි වෙලා ඉන්නවා, මං දැන් මොකද කරන්නේ කියලා. මට මතක් වුණා මගෙත් එක හොඳට ආශ්‍රය කරපු මගේ ගුරු හාමුදුරුවෝ. මං කෝල් එකක් දුන්නා, අද මං කෝවිල බාර දීලා එළියට ආවා කියලා. ඊට පස්සේ මට කිව්වා, ඔය දැන් කල්පනා කර කර ඉන්න එපා, වහම පන්සලට එන්නකෝ කියලා. එතනින් ගියාට පස්සේ මම කිව්වට පස්සේ කොහොම මම අහන කරන්නම් කිව්වා. කොහිවත් යන්න ඕනේ මම අහන කරන්නම් කිව්වා. මොන ප්‍රශ්නාවක් ඒක අපි කරමු කිව්වා. මම මාස 3ක් විතර පන්සලේ හිටියා. ඒ පන්සල මොකක්ද අපේ හඳුරෝ? බලංගොඩ ඕලුගන්තට රෝහල තියෙනවා. ඕලුගන් බලංගොඩ ඕලුගන්තට ඉහළ මණ්ඩාවල ශ්‍රී සුධර්මාරාමේ. මහාන වෙන්න කලින් පන්සලේ කොච්චර කාලයක් කටයුතු කළාද? අවශ්‍ය කරන සාමණේරයන් වහන්සේ නමකට අවශ්‍ය කරන දැනුම සහ ඒ වටපිටාව හඳුනා ගැනීම සඳහා? ඔව් මං ඊට පස්සේ මං මාස 3ක් වගේ පන්සලේ හිටියා. පන්සලේ මාස 3ක් හිටියේ පූජකෙක් විදිහටම තමයි. ඒ විදිහටම තමයි මම පන්සලේ හිටියේ. يعني ඒ ඇඳුම, ඒ ඇඳුම් පිටින්මයි හිටියේ. ඒ ඇඳුම් පිටින්ම නළලෙ පොට්ටු තියලා මේ ආභරණ දාලා. ඇයි අපි හඳුර හැම කරන්න හිටියේ? මම එතකොට මං තාම පූජකෙක්නේ. මං එතනින් අයින් වෙලා ගියේත් නෑ. තාම මොකුත් මට මේ තීන්දුවක් නෑනේ. ඔව්. එතකොට මං හෙට මහාන වෙනවනම් හෙට උදේ දක්වා මං පූජකෙක් විදිහට තමයි. එතකොට ස්වාමීන් වහන්සේගෙම තීට ගැටලුවක් බාධකයක් වුණේ නැහැ. මම දරුවෝ කියන්නේ ඔය ඔහොම ඉන්න. කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට පන්සලට දාන ගෙනාවට පස්සේ මේ මිනිස්සු හාමුදුරන්ටත් වන්දනාමාන කරන විදිහට මටත් වැඳා. සාමි කෙනෙක්නේ. මට වැඳා. පන්සලට එන දවසේදී එදා ගෙදරින් කොහොමද ලැබිච්ච ප්‍රතිචාර? ගෙදර ගොඩක් කට්ටිය ඇඬුවා. අම්මා ඇඬුවා, අක්කලත් ඇඬුවා. ඊට පස්සේ මම පන්සලේ ඉන්න ගමන් තමයි මම ගිහින් කිව්වේ මම මහාන වෙනවා කියලා. ඉතින් ඒක අමල පිළිගත්තේ නැහැ. දන්නේ නැති නිසා ඊට පස්සේ මගේ ගුරු හාමුදුරුවොත් එක්කගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අම්මට අයියලාට ලස්සනට තේරුම් කරලා දීලා ලොකු හාමුදුරුවෝ කිව්වේ බය වෙන්න එපා, මම හොඳ දැනකට ගේනවා කියලා. ඒ සියල් ආශිර්වාදය අවසානයේදී ලබාගෙන 2016 දෙසැම්බර් 16 එතෙක් මහේන්ද්‍රන් ශර්මා ස්වාමිතුමා එදා පටන් හඳුන්වන්න පටන් ගත්තේ පූජ්‍ය භගවන්තලාවේ රාවුලහිමි. 2016 දෙසැම්බර් 16 වෙනිදා ලංකා ඉතිහාසයේ පළමුවරට හින්දු ආගමේ නායකෙක් සසුන් ගත වුණා කියන ප්‍රචාරෙත් එක්ක. මහාන වෙද්දී ඔබ වහන්සේගේ වයස කීයද එතකොට? 27යි. භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙලා මම මෙන්න මේ වාගේ කාර්යභාරයක් සිදු කර යුතුයි කියන ඉලක්කයක් ඔබ වහන්සේ තුල තිබුණාද? තිබුණා, මට අනිවාර්යෙන් තිබුණා. මං ජීවිතේ ඉස්ලාම සතුට වෙච්ච දවස තමයි මොනතරම් දුප්පත් වුණත් මගේ අම්මා මාව සමාජ තුළ හොඳ දරුවෙක් බවට ගෙනාවා කියන දේ. දෙවෙනි මගේ සතුට තමයි දෙසැම්බර් 2016 දෙසැම්බර් 16 වෙනිදා උදේ 10:10ට. මං උදේ 6 මාරට තමයි හින්දු ආගමේ සමුගන්නේ. සර්වාගමිකව දාස් ගානක් මිනිස්සු මැද්දේ සාදුනාද මැද්දේ පූජකවරු එක්කන් ඇවිල්ලා අපේ විහාරස්ථානේ ඒත් මගේ ඉතිහාසයේ පළමු වතාවට උදේ 6 මාට හින්දු ආගම මම සමුගන්නවා. අපි දානවනේ පූනූල, ඒක ගලවලා බාර දෙනවා. ඒ ඇඳුම් මම බාර දෙනවා. ඊට පස්සේ මම හතට නැවත මං ගිහියෙක් වෙනවා. ඊට පස්සේ මම පන්සිල් සමාදන් වෙලා උපාසකෙක් මේ වෙනවා, බෞද්ධෙක් වෙනවා එතනදී. ඊට පස්සේ තමයි මාව නිලමේ ඇඳුමින් පෙරහැරෙන් මාව එක්කන් එනවා. ඊට පස්සේ චාරිත්‍ර සියල්ලම සිද්ධ කරා. දාස් ගානක් සෙනග ඒවා කියලා නියම කරන්න බෑ. ඒවට වචනත් නෑ සතුටක්. ඊට පස්සේ මා කල්පනා කරේ මේ ධර්මයේ මං දෙමළ භාෂාවෙන් මේ රටට දෙනවා කියලා අහතික වුණා මං. ඊට පස්සේ මම මාසයක් විතර මං පන්සලේ ඇතුලේ හිටියා. පොඩි ප්‍රශ්න ආවා ගොඩක්. ඒ කිව්වේ අපි හඳුරුවා. ඒ කියන්නේ මම හින්දු ආගමෙන් ඇවිල්ලා මහණ වුණා කියන දේ හින්දු ආගමේ දමිල සහ තරුණ පිරිසට කේන්තියක් ඇති වුණා. වැරදි කියන්නේ මං නොදනවත්ව. ඉතින් අරක කරනවා මේක කරනවා නිකන් එක එක කතා වල ඊට සලකුව හඳුරකුවා කමක් නෑ. ඒගොල්ලන්ගේ කේන්තිය සාධාරණයි. කොහෙවත් යන්න එපා. පන්සලේ ඉන්න ටික කාලෙකට ඒගොල්ලන්ගේ කේන්තිය ඔක්කොම අඩු වෙනකන් නිමෙනකන් කියලා මාසයක් හිටියා. මාසයක් මං පන්සලේ ඉඳලා ඉස්සලාම මගේ ධර්මදේශනාව සිංහල භාෂාවෙන් තමයි. දෙමළ භාෂාව නෙමෙයි. මුල්ම ධර්මදේශනාව බුහන් සිද්ධ කරන්නේ කොහේද? මුල්ම ධර්මදේශනාව තමයි රත්නපුර සමන් දේවාලයට අල්ලපු පන්සල තමයි මම පළවෙනිම
ධර්ම දේශනාව. දැන් අපේ හඳුරන්නේ මහාන වෙලා මාසයක් දෙකක් යනකොටත් සිංහල භාෂාවෙන් බණ කියද්දී ධර්ම දේශනා කරද්දී අපහසුවක් තිබුණේ නැද්ද? අපහසුවක් තිබුණා. නමුත් මම මාධ්‍යයේ ජාතික රූපවාහිනිය වල එහෙම යන ධර්ම දේශනාවල් මම අහනවා. ඊට පස්සේ මගේ ලොකු හාමුදුරුවෝ බණ කියනකොට මම වාඩි වෙලා අහනවා. මගේ සහෝදර අනිත් හාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට මම අහනවා. ඒකේ වචන, ඒකේ තාලේ, මේකේ අර්ථය මොකද්ද? මම හොඳට ඒකට ඇහුම්කන් දෙනවා. කොච්චර කාලයක් ඒ ඇහුම්කන් දීම සිද්ධ කළාද? ඒ මාසය තුල. නමුත් මට බයකුත් තිබුණා මම කොහොමද බණ කියන්නේ කියලා. ඊට පස්සේ මගේ ගුරු හාමුදුරුවෝ කියන්නේ බාර ගන්න. දැන් වඩින්න බණට කියලා. මං ඉස්සලාම් බණට වඩිනවා. දැන් මා වැඩම කරනකොට මට දාඩිය දාලා ඒ විහාරස්ථානේ ලොකු හාමුදුරුවෝ තා පොඩි හාමුදුරුවෝ සෙනගක් ඉන්නවා. මෙන්න මෙහෙම මේ මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් බණට වඩිනවලු කියලා දැන් ලොකු සෙනගක් ඉන්නවා. පොයේ දවසක මාව දැන් ධර්මාසනෙට වැඩම කරා. දැන් පුදුම බයක්. ඊට පස්සේ මං හිතුවා මොකටද බය වෙන්නේ? කමක් නැහැ. වචන පැටලුණක් කමක් නැහැ. වචන වැරදුනක් කමක් නැහැ. මම වෙනත් භාෂාවක් කතා කර කර ඉඳලා අවුරුදු 27ක් වෙනම භාෂාවක් කතා කරලා වෙනම ආගමක් අධ්‍යයනය කරලා වෙනම ආගමක නායකත්වයේ දීලා මේ වේදගන්ත කියපු කටින් මාද බුදුබණ කියන්න යවිලා ඉන්නේ. මං හිතට ශක්තියක් කරගෙනම ධර්ම දේශනා කරා. ඒත් අපි හඳුරෝ දමිළ භාෂාවෙන් ධර්ම දේශනා සිද්ධ කරනවා. ඒක පටන් ගත්තේ කවද්ද කොහොමද? ඒක කොහොම හරි සතියක් දෙකක් ගියාට පස්සේ අර ධර්ම දේශනාවෙන් පස්සේ නෑ ඉවර වෙලා සතියක් දෙකක් මං හිතන්නේ සතියක් දෙකක් යනකොටත් දැන් මම සිංහල භාෂාවෙන් තියෙන එක මම දෙමළ භාෂාවට අර්ථකථන කරනවා. එතකොට මම කල්පනා කරලා මේ වචනේට දෙමළෙන් මොකද්ද, මේ වචනේට දෙමළෙන් මොකද්ද, මේ චතුරාර්ය සත්‍ය කියන එකට අපි තේරුම දෙන්නේ මොකද්ද? එතකොට මේ ඒවට දෙමළ පතපත තිබ්බද අපේ හරව බෞද්ධ ඉගෙනීම් ගැන? නෑ, මුකුත් තිබුණේ නෑ මට. මට ලංකාවේ දෙමළ භාෂෙන් කිසිම බණ පොතක් මට හම්බුනේ නෑ. නමුත් මට සිංහල කියවන්න හරි අමාරු ඒවකට. දැනුත් සිංහල කියවන්න මට චුට්ටක් අමාරුයි. කතා කරන්න පුළුවන් නමුත් කියවන්න හරි අමාරුයි. ඒ කියන්නේ මම ගොඩාක් කල්පනා කරේ සෙසු ආගමිකයන්ගේ අතරට මේ දමිළ ජනතාවගේ අතරට මේ ගැඹුරු ධර්මයක් දේශනා කරනවට වඩා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියන දේ. බුදුහාමුදුරුවෝ දෙවි කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අන්තවාදීත් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය එක ජාතියකට, කුලයකට, භාෂාවකට සීමා වෙච්ච දෙයකුත් නෙමෙයි කියන දේ මට මේ සමාජයට දෙන්න. අපේ කතාබහටම ගැලපෙන පරිසරයකත් අපේ හඳුන නිර්මාණය වෙන අපි මෛත්‍රිය ගැන, කරුණාව ගැන සඳහන් කරන්නේ දන්න බොහන්සේගේ දේශනා අතර මේ කුරුළු මවක් වීපියකේ. ඔව්, කුරුල්ලෙක් මේ මේ මෙතන ලස්සන කූඩුවක් හදලා ඒකේ යාගේ පැටව ඉන්නවා. ඒ අම්මා පිටට ගිහිලා කෑම ගෙනල්ලා ඒ දරුවන්ව ඇහැරවනවා. මං ඇවිල්ලා ඉන්නේ කෑම ගෙනල්ලා ඉන්නේ මේ නැගිටින්න කියන දේ. ඇහැරවලන් දැන් මෙයා කටින් ගෙනාපු කෑම ටික අන්න දරුවන්ට කවනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා ධර්මයේ දේශනා කරේ. ඊට පස්සේ මට එනවා ආරාධනාවක් කලුත්තර අලුත්ගම. අලුත්ගම දර්ගා ටවුන් එකේ. මේක සංවිධානය කරන්නේ අපේ බෞද්ධ, සිංහල බෞද්ධ මහත්තයෙක්. ඒකට කවුද ධර්ම ශ්‍රවණයට පැමිණ සිටි පිරිස? සිංහල, දමිළ, දමිළ, සිංහල, ඉස්ලාම් කියන. ඉස්ලාම් බැතිමතුණුත් ආවා. ඉස්ලාම් බැතිමතුණුත් ආවා. ඉස්ලාම් බැතිමතුණු අපේගේ ඉස්සරහාට ඇවිල්ලා වාඩි වෙලා බණ ඇහුවා. ගොඩක් කට්ටිය සතුටු වුණා මෙහෙම මේ අවස්ථාවක් ලැබිච්ච එකගෙන. කට්ටි ගොඩක් බණ ඇහුවා. ඊට පස්සේ ධර්මාසනේ ළඟට ඇවිල්ලා ගොඩක් ඉස්ලාමය කතා කරා. මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා අවබෝධ වුණා කිව්වා. මේ බුදුහාමුදුරුවෝ කවුද කියලා අද තමයි අපි දන්නේ කියලා කිව්වා. තව අම්මා කෙනෙක් ඇවිල්ලා ඇස්වල කඳුළු, ඒක මේ ඉස්ලාම් අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අතින් පස්සේ මම දන්න තරමට මා බුදුහාමුදුරන්ට විරුද්ධ වෙන්නෙත් නෑ, තව කෙනෙකුට විරුද්ධ වෙන්න දෙන්නෙත් නෑ කියලා කිව්වා. එතකොට මට ශක්තියක් ආවා. හරි, මේක තමයි කළ යුත්තේ නේද කියන දේ. ඊට පස්සේ මට හම්බෙනවා දෙමළ භාෂාවින්ම බණ කියන්න නුවර දිගන විහාරස්ථානයේ විහාරාධිපති ලොකු ස්වාමින් වහන්සේ. හතර වටේ දෙමළ භාෂාවේ මේ හොඳ වචන ටිකක් යනකොට තමිල්, සිංහල, මුස්ලිම් සියලු දෙනා කඩවල ටික වහලා ආවා. නැවතමට ආරාධනා කර නුවර දිගන අනුමන් කෝවිලක ධර්ම දේශනාවට එන්න කියලා ඒ කෝවිල ප්‍රධාන පූජකතුමා ආරාධනා කරා. හින්දු කෝවිලක බෞද්ධ ධර්ම දේශනාවක්. හින්දු කෝවිලක එදා බෞද්ධ ධර්ම දේශනාවක්. එහෙම යනකොට හැටන් පළාතේ, හැටන් ටවුන් එකේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, හැටන් නගරේ හිටපු තමිල්, සිංහල, ඉස්ලාම්, කතෝලික මේ සියලු දෙනාම පන්සලේ. පන්සලේ ධර්මශාලාවේ බෞද්ධ කට්ටිය ඔක්කොම එළියේ වාඩි වෙලා ඉස්ලාම්, හින්දු, කතෝලික මේ සියලු දෙනාම ධර්මශාලාවේ ඇතුලේ වාඩි වෙලා ධර්මශාලාව පිරෙන්නම සෙනඟ. වහන්සේ ධර්මදේශනාවේදී මූලිකම කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය, කරුණාව. පළමුවෙන්ම
බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය මේ නමසිය අනුනමයක් ඇංගිලි කපාපු අංගුලිමාලටත් බුදුහාඳුර මෛත්‍රී කරේ. එතකොට බුදුහාඳුරන්ට අපහස කරන වෙලාවේ දොස් කියන වෙලාවේ කවදාක බුදුහාඳුරෝ නිකන්වත් හිතුවේ නැයි මිනිසු ගැන. ඒ එකක් බුදුහාඳුරන්ගේ චරිතේ. එදා පෙරහැරේ මම පෙරහැරකින් වැඩම කරා. බෞද්ධ කොටි අල්ලගෙන ගියේ ටැමිල් ඉස්ලාම් කතෝලික දරුවෝ පෙරහැරේ. අටපිරිකර ගෙනිච්චේ ටැමිල් දරුවෝ. දැන් ඉස්සරහටත් මට ආරාධනා කරලා තියෙනවා ඉස්ලාම් පල්ලිවල ඔබ වහන්සේ වඩින්න. ඉස්ලාම් පල්ලිවලටත් අපි හඳුරු ධර්ම දේශනාවල සඳහා වැඩම කරලා තියෙනවා. දේශන කරලා තියෙනවා. මවුල විලා හම්බෙලා තියෙනවා. තරුණ පිරිස හම්බෙලා තියෙනවා. එතකොට අපි හඳුරන්නේ දැන් බුදුදහමත් එක්ක ඇතිවෙච්ච සම්ප්‍රදාය තුළ තිබෙනවා දානය, දානමාන සිදු කිරීම, පාංශකූලයේ දීම, බෝධි පූජාවන්, පිරිත් කීම්, ආශිර්වාද පූජාවන් මේ ආදී දේවලුත්. මේවත් ඔබ වහන්සේ සමාජගත කරනවද? මං හැදුව බෝධි පූජා දෙමළ භාෂාවෙන්. ගොඩක් කට්ටිය ඉල්ලනවා. ඊට පස්සේ අපි දෙමළ ටැමිල් ගෙවල්වල පාංශකූල කරා ගිහලා අපි. ඒ පාංශකූලෙ කරලා ඉවරුණාට පස්සේ තමයි හින්දු චාරිත්‍රය ගොල්ල කරේ. ඒ වගේම බලංගොඩ පළාතේ ගොඩක් පළාත්වල ටැමිල් අය දානි දුන්නේ බුද්ධ ආගම විදියට. ඒ වගේම දැන් මම දවස් 10කට ඉස්සෙල්ලා මම කොටකල ප්‍රදේශේ ගිහිලා දවස් 6ක් වැඩ හිටියා මම. 6ක් වැඩ ඉඳලා උදේ දවල් පිණ්ඩපාත ගියා ටැමිල් ගෙවල්වලට. අර ටැමිල් වත්තේ ටැමිල් ගෙවල් වලට. දැන් ඒව දැක්කම අපේ ඇස්වල කඳුළු පිරෙනවා. මෙවැනි අය මේ තවත් ආගමක් අදහන අය, තවත් භාෂාවක් කතා කරන අය බුදුහාමුදුරන්ට මෙච්චර ආදරෙයිද, මෙච්චර ගරු කරනවද? සහ ඔවුන්ගේ හිත්වල තිබෙන විවෘත භාවයටත් අපි ගරු කරන්න ඕනේ අපි හාමුදුරනේ. මාව ගෙට පිළිගත්තේ ලොකු බන්දේසියක් තියලා, කකුල් දෙක සෝදලා, හොඳට පිය දාලා, සුදු රෙද්දක් කියලලා, ගෙට වැඩම කරලා, පාදෙට තියලා තමයි මේ මිනිස්සු වැන්දේ. ඒතරම් සැබෑ ගෞරවයක්. තරම් ගරු කරා. ඊට පස්සේ මගෙන් බුදු පිළිම ඉල්ලුවා. මම දැනට හැටන් පලාතට විතරක් බුදු පිළිම 45ක් මම ඒ අයට දීලා තියෙනවා. ඒ අය කියන්නේ අපි බුදුන් අදහන්න ඕන. අපි Hindu තමයි. නමුත් අපට බුදු හාමුදුරුවෝ ඕනි. අපි හඳුරන වහන්සේ උපසම්පදාව ලැබලාද? ඔව්. 2017 උපසම්පදාව ලැබුණා. යම් හේකින් අපේ හඳුරන්නේ මේ වැඩසටහන නරඹන සිංහල, දමිළ, ඉස්ලාම් හිතවතුන්, බැතිමතුන් ඔබ වහන්සේව සම්බන්ධ කරගෙන එවන් යහපත් මෙහෙවරක් කරන්නට කැමති වූවොත් අපේ හඳුරන් වහන්සේ ඊට අවකාශ ලබා දෙනවද? අනිවාර්යෙන්. මේ රටට දෙමළ, සිංහල, ඉස්ලාම් සියලු දෙනා එකට වාඩි වෙලා බණහඬ පුළුවන් තැනක් පත් කරන්න ඕනේ. අපේ හඳුනන සම්බන්ධ කරගන්න ඕනේ කොහමද? සම්බන්ධ කරගන්න පුළුවන් අපේ දුරකථන අංක තියෙනවා. ඒ වගේම ආ වැඩ ඉන්නේ බලංගොඩ ඕලුගන්තොට ඉයල මණ්ඩාවල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ. ලෝකයේ තනි ආයක් බවට මහගම සේකරයන් වරක පවසා තිබුණා. නිවැරදි දේ සමාජගත කරන විට, නිවැරදි පණිවිඩයේ නිවැරදි ලෙස සමාජගත කරන විට ලෝකයම එකම හදවතක් බවට පත් කරන්න පුළුවන් බව ඔබ වහන්සේ මේ සමාජයට පෙන්වා දෙමින් සිටිනවා. මේ වැඩසටහන නැරඹු හැමෝගේම උපහාරය ඔබ වහන්සේට පිළිගන්වමින් අපි සාකච්ඡාව නිමාවට පත් කරනවා. අපේ හාමුදුරනේ හරි සුවපත් වේවා, නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.